පොදු දෙමළ අපේක්ෂකයෙකු ගැන සාකච්ඡාවක් සිදුවී නැහැයි කියලා සුමන්දිරන් මන්ත්‍රීවරයා කියනවායි කියලා. ජයගමු ශ්‍රී ලංකා ජූලි 27 සහ 28 හෝමාගම වස් නැවතුම්පොළ පරිශ්‍රයේදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා පොදු දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳව දෙමළ ජාතික සම්දානය තුළ සාකච්ඡාවක් සිදුව නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා ඊයේ කොළඹ මහාධිකරණයේදී මාධ්‍ය වෙත පවසා සිටියයි කියලයි කියන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සිවි විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සම්දානය ඇතුළු පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක් 2024 ජනාධිපතිවරණයට දෙමළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම පිළිබඳ ගිවිසුමකට පසුගියද අත්සන් කර ඇති. නමුත් ඒට අත්සන් කළ කිසිවෙකු දෙමළ ජාතික සන්ධානයේ සමාජිකයන් නොවන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ඉතින් වෙන තැන්වලදී කෙසේ වෙතත් මෙතනදී නම් එම්.ඒ. සුමන්දිරන් මහතා සාපේක්ෂ වශයෙන් ඒක ඇති නිරක් ඇඳ ගන්නට වෙනවා, සාපේක්ෂ වශයෙන් ප්‍රගතිශීලී මතයක සිටිනවායි කියලා අපට කියන්නට පුළුවන්. ඉතින් රටක නායකත්වයට තරඟ වදිනකොට අහවල් ජාතිය, අහවල් ආගම, අහවල් කුලය නියෝජනය කරමින් එනවා කියන එක ඉතාමත් හාස්‍යජනක දෙයක්. විශේෂයෙන්ම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සිවි විග්නේශ්වරන් වගේ කෙනෙක් ඒ වගේ පටු අදහස් ඉදිරිපත් කරන එක ඇත්තෙන්ම පිළිකුල් සහගතයි කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් හොඳම උදාහරණය තමයි මැලේසියාව. මැලේසියාවේ මැලේ ජාතිකයන් සිටිනවා, ඊට අමතරව දෙමළ ජාතිකයන් ඉන්නවා, තවත් සුළු විවිධ ජාතිකයන් ඉන්නවා. එකවරකදී රටේ නායකත්වයට පත්වෙනවා මැලේ ජාතිකයෙක්. විශේෂයෙන්ම ජනාධිපති දුරේ, අග්‍රාමාත්‍ය දුරේ තමයි ඒ ප්‍රබල. හැබැයි ජනාධිපති දුරේ බැලුවාම මැලේ ජාතිකයෙක් කෙනවා, චීන සම්භවයක් තියෙන කෙනෙක් කෙනවා, ඊට පස්සේ දෙමළ ජාතිකයෙක් කෙනවා. ඉතින් මේ ආදී වූ ජාති ආගම ප්‍රශ්නයක් නැහැ. ජනතාව ඡන්දය දෙනවා නම්, රටට ආදරයක් තියෙනවා නම්, ජනතාව පිළිබඳව මව්වත් ගුණයක් ලතෙත් බවක් තියෙනවා නම් ඒ අය ඉදිරිපත් වෙනවා. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.